ගුඩ් මෝනින් යාළුවනි කිව කාලෙකින් බ්ලොග් එකක් කරන්නේ නැහැ අද අපි ටිකක් වෙනස් විදිහ බ්ලොග් එකක් කරන්නේ දැන් පටන් ගන්න අපි මේ කිරිබ්බන් කියලා වැව කියලා ගමක් තියෙනවා මමගේ පිටිපස්ස තියෙන වැව විශේෂම දේ තමයි මුඟ කාලෙකින් මේ මිස් වෙච්ච යාළුවෙක් අහු වුණා ඔයාලා දන්නවද මේ ඉන්නේ ඩයිල් එක මේ මෙයයි මමයි මං හිතන්නේ අන්තිමට කරේ මිරිස්සේ බ්ලොග් එක ඊට පස්සේ ඒක 2019 මට අබස්තු වගේ සෑහෙන කාලෙක ඊට පස්සේ මේ නාරංගල හයික් එකෙන් පස්සේ මිනි අතුරුදහන් උනා අද තමයි අල්ලගත්තේ අපි දැන් ප්ලෑන් කරන්නේ හම්බන්තොට ඇවිදින්න පුළුවන් තැන් ටිකක් සජෙස්ට් කරන්න කාට හරි හම්බන්තොට යන්න බලනවා නම් එයාලට පුළුවන් මෙන්න මේ තැන් ටික ගිහිල්ලා හම්බන්තොට ඒරියා එකේ මේ ට්‍රැවල් කරන්න තියෙන තැන් ටිකක් සජෙස්ට් කරන්න මුලින්ම යන්නේ සූර්යවැට ගිහිල්ලා එතනින් තියෙන රිදියගම සපාරි එක ඒත්තනින් පටන්ගෙන උස්සංගොඩ ඊළඟට ට්‍රයිසෝන් එක තියෙනවා හම්බන්තොට කිට්ටුව ඔය තුන අද කවර් කරන්න බලනවා පළවෙනි දවසට හෙට තව ටිකක් තියෙන ප්ලෑන් කරලා ඒක හෙට බලමු එහෙනම් යන ගමන් සෙට් වෙමු හරි ගයිස් අපි ඇවිල්ලා තින්නේ රිදීගම සෆාරියකට එනකොට අපිට දුන්නා මේ සංචාරක තොරතුරු පත්‍රිකාව කියලා එකක් මේක මං හිතන්නේ ඒගොල්ලෝ හරි සර්වේ එකක් වගේ කරගෙන යන මං හිතන්නේ මේක එන කට්ටිය ගැන අපි දැන් ඇතුළට යන්න නම් රෙඩි වෙලා ඉන්නේ මෙතන හොඳට හදලා තියෙනවා පාකින්ග් තියෙන ලස්සනට ඒක නා අද කාලගුණෙත් එච්චර විශ්වයක් නැහැ අවුවත් නැහැ වැස්සත් නැහැ බෙංගාල ටයිග ඊට පස්සේ අප්‍රිකන් ලයන් සෝන් එක තියෙනවා ඊට පස්සේ එලිෆන්ට් සෝන් එක තියෙනවා ඊට පස්සේ හර්බිවරස් ඇනිමල් ලගේ වෙනම සෝන් එකක් තියෙනවා ඔය සෝන්ස් අතර තමයි දැනට මේගොල්ලෝ මේකේ හදලා තින්නේ එතකොට තව සෝන්ස් කීපයක් මේගොල්ලෝ හදාගෙන යනවා මේගොල්ලෝ කියන්නේ මේ සෝන්ස් ටිකත් හදුවට පස්සේ සවුත් ඊස්ට් ඒසියන් කන්ට්‍රි එක තියෙන ලොකුම සෆාරි එක තමයි මේ ලංකාවේ මේගොල්ලෝ හදන්න රෙඩි වෙන්නේ කියලා. ඇත්තටම අපිට පේනවා මේක බලනකොට මේ මේගොල්ලෝ මේ තව ගොඩක් ඒවා හදාගෙන යනවා මෙතන එහා පැත්තේම මේ ඒ වගේම මේක ලස්සන මේ හදපු ටිකත් හදලා තියෙනවා ක්වලිටි එකට. අපි හිතනවා ලංකාවට ඒ වගේ මොන සෆාරි එක්ස්පීරියන්ස් එකක් දෙන්න මේගොල්ලන්ට ළඟදී පුළුවන් ඒ කියලා. මේක හරි වෙනස් අත්දැකීමක් කියන්නේ අපි දැන් ලෙහිවල් සූ එකට ගියොත් ඒකයි සත්තු කොටු කරලා අපි තමයි යන්නේ බලන්නේ දැන් මේකේ වෙන පැත්තක් තියෙනවා වෙනම කලාකොළු සත්තු දාලා තියෙනවා අපි වාහනේ යනවා සුචිකරණය යන නිදාස යවිතවි තින්නේ හරි වෙනස් විදිහේ තමයි මේ කන්සෙප්ට් එක තියෙන්නේ ඔව් ඒ වගේම මේ සත්තුන්ට මොන හරි සනීපන තමයි මේක වෙනම හොස්පිටල්යක් තියෙනවා ඒගොල්ලන්ම මෙන්න ටික තියලා ඒගොල්ලෝ වෙනම සිස්ටම් එකක් තියෙන ෂැඩල් වෙන්නේ ඒ වගේම දැන් මේගොල්ලෝ මේ කැම දෙනවා සාමාන්‍ය සිංහට දවසට එකපාරක් සමාදින්නේ හවස එතකම ඔව් මස් එළු මස්
ඊට පස්සේ කිලෝ 6ක් එක සිංහෙක්ට ඒකම අනිත් සතුන්ටත් يعني අපේ ශාක භක්ෂක සතුන් ඉන්නේ ස්ටේෂන් එකේ වගේ ඒවන වීඩියෝ එක දකින්න තියෙයි අපි ඒගොල්ලන්ට මේ දවසකට දෙපාරක් කැම දෙනවා. එහෙම තමයි මේගොල්ලෝ මේක ලස්සන්ට මේන්ටේන් කරනවා. හරි. බලමු මේ ඉස්සරහදී මොනවද දෙන්නේ කියලා. අපි තව පාරක් ගිහලා බලමු මේක හොඳට හැදුවට පස්සේ එහෙනම් අපි මෙතන යන්න රෙඩි වෙන්නේ. වැඩ උස්සන් වලට යන්න බැරි. මේ ගිහින් බීච් එකේ අර කියන පස්සේ පන්සල බලනවා. එනවා ඩාල් අංශ ගන්නත් තමයි. ඔව්. ඒකත් අරගෙන ඩ්‍රයි ජෝන් එකට යනවා හම්බ කරමු. मधुनागल मुणुदी उल्पत मे गिट्टूम तमें आप एक ब्लॉग कलते वीडियो के बेलने गील बल मम्मी तक कार्ड कदा ඇවිත්ින උස්සංගල ජාතික වනෝද්‍යානෙට මෙතන ටිකක් අර විශේෂ තැනක් මේ මෙහි පස ටිකක් අර ලංකාවේ අනිත් පැති වලගේ නෙවෙයි අතුරු පැහැති පසක් තියෙන තැනක් මටත් මීට නෑ විස්තරයක් ලොකුවට කියන්න කියනවා මෙහෙට මේ උල්කාපාතයක් අටන් ඇටිලා අර ඒක හින්දා මේ හරි මේ භූතටිය පොඩ්ඩක් මේ පස වෙනස් තත්ත්වයක් තියෙනවා කියලා දැන් අපි වෙන වෙලා වැස්ස මේ බලන වතුර පාර එහෙම සතුන් ගහේ ටික තියක් තියෙන්නේ හරි දැන් මේ අපි මේකේ තැනිතලා භූමියක් තියෙන මෙතන උස්සංගොඩට මේකේ මේ පස ගත්තට පස්සේ ඔයගලන්ට පේනවා මේකේ මේ හෙන ගොඩක් රතු පාට වෙච්ච පස් එකක් තියෙන්නේ නිකන් වක්කාරේ නිකන් ගොඩක් හීට් වෙලා मिनीस गोडक मे मेतंट उपातना मेहम पुणा पड़ी खतर एक्ना एक्कमा मे अट्टेना मेतन मे रावण रचे मे दंड्रे बस तन की अभी मारे मेतन मे विनाशी मार तन प्लेस गेम तन तन पड़ी देख तुना कितर दी वटेम वटेला किंद अपीटे एम इतना पुला कदम निका वटेम वटवेला तन इतना अमृत प्लेस इतर मैं ट्रेन की बस अभी मारती හම්බන්තොට ඩ්‍රයි ජෝන් බොට්නිකල් ගාඩන් එකට ඒක මිරිජ්ජවිල කිට්ටුව තමයි තියෙන්නේ මෙතන ගිහලා බලමු එතන කොහමද ප්ලේස් එකේ තත්ත්වය කියලා අපි ඇවිල්ලා ඩ්‍රයි ජෝන් බොට්නිකල් ගාඩන් එකට ටිකට්ස් ගත්තා අදාල තියෙනවා අපිට දාගන්න පුළුවන් පැකේජ් තුනක් තියෙනවා දෙන්නෙක්ට යන වාහනේ ඇතුළේ මේ කිලෝමීටර් 6ක් විතර ඇවිදින්න තියෙනවා. එතකොට මේ වයින් යන්න පුළුවන් ටිකට් එක අරගෙන. එහෙම නැත්නම් වාහනේ දාගන්න පුළුවන්. දෙන්නෙක්ට යන වාහනේ රුපියල් 1000යි. ඊට පස්සේ පස් දෙනෙක්ට වගේ යන්න පුළුවන් වාහනේ 2000ට තියෙනවා. ඊට වඩා 20කට විතර යන්න පුළුවන් වාහනයක් තියෙනවා රුපියල් 3000කට. ඔයාලට කැමති වාහනයක් දාගන්න පුළුවන්. අපි දැන් අපිත් එක්ක ඉන්න දෙන්නෙක්ට යන පුළුවන් වාහනේ දාගත්තා. දැන් මේ පැත්ත ඇවිදගෙන එනකොට වාහන තියෙනවා. मेडी में
සාමාන්‍යයෙන් වීඩියෝ කරන්නම් රුපියල් 5000ක වගේ මුදලක් දීලා තමයි අවසර ගන්න වෙනවා. අපි පොඩි කතා බහ කරලා ඒ ගණන පොඩ්ඩක් ෂේප් කරලා පොඩි අවසරයක් ගත්ත මේ වීඩියෝ එකක් කරගන්න. ඒත් ලොකුට දේවල් නෑ, ප්‍රොටෙක්ෂන් ටිකක් තියෙන එක. ඔබට යටත් වෙලා කරන්න වෙලා තියෙනවා. DSLR වගේ කැමරාස් මෙතනට ගේන්න බෑ. ඔයගලගේ පොඩි ෆෝන් එකකින් වගේ තමයි. ඔයගලන්ට ලොග් එක ගන්නනේ අපේ මේ Osmo එකෙන් දැච්ච ඉෂුව එකක් නැහැ. එහෙම කරනවා නම් රුපියල් 5000ක් දීලා ඔයගලන්ට අවසර ගන්න. ශාක සංරක්ෂණ ගෘහයක්. මේක තෙත් කලාපීය ශාක. මේ කලාපේ හදන්න පුළුවන් කියලා පෙන්වන්න තමයි හදලා තියෙන්නේ. මේ උඩට දැරක් දාලා net එකක් දාලා මේක ලස්සනට මේක කරලා තියෙනවා. මේ ප්ලේස් එකේ ගොඩක් තියෙන්නේ පතොක් ජාති. ඇෆ්‍රිකන් කන්ට්‍රීස් වල තියෙන පතොක් జాතිත් තියෙනවා. ඒ වගේම මෙතන ලංකාවේ ඒව තමයි මේ මැද තියෙන්නේ. මෙතන වටේම තියෙන මම වීඩියෝ එකේ ඔයගොල්ලෝ දකින්න ඇති. මෙතන කාන්තාරයක මොකක්ද තමයි ඔයගොල්ලෝ හදාගෙන යන්නේ. මේ තාම එක හදාගෙන යනවා. අර ඔයගොල්ලන්ට පේනවා ඇති. प्लान कर विधि तुम शेप करा सफारी ईट पास उत्साह गया इलाट ड्राइव जो बुकिंग अब प्लान कर कवर कर हम पंद्रह मूद यहाँ पे हाबेगा अद अभी मेतन आप ब्लॉग का फस्ट डे हम तोट ऐना देवाटी कदम आप अभी कवर आद දැන් අපි හෙට රෙඩි වෙලා ඉන්නේ හම්බන්තොට. ඔයගලන්ට ඇවිදලා බලන්න පුළුවන් දේවල් ටික තමයි අපි හෙට කව ගන්න බලාපොරොත්තු වෙන්නේ. පොල් මොනවද අපි හෙට බලන්නේ? හෙට ප්ලෑන් කරලා තියෙන මේ ටවුන් එක වටේ තුන සෑහෙන දේවල් ටිකක් පෙන්වන්න මේ හෙට බලමු මේ ටික. ඊළඟට කුරුළු වෙන තියෙනවා, බූන්දල වනෝද්‍යාන තියෙනවා, තව කිරින්ද පන්සල ඒ පැත්තේ වෙරළක් තියෙනවා. ඔය බලට පාන කියලා ඒක try එකක් දෙනවා බලන්න යන්න. ඔය ටික තමයි හෙට කවර් කරන්න බලන්නේ සෙකන්ඩ් ඩේ එකට. ඔව් ඒ දේවල් ටික අපි එනම් හිට බලමු. මේ පොඩි වැස්සකුත් වහිනවා. එනම් මේ කාලුගුණ වෙනස් හොඳ මේ හොඳට පායන බලද්දක් කියනකොට අද අපි ආපු දවසේ වහිනවා. හොඳට වහින පැත්ත. එනම් අපි මෙතනින් අද day 1 එක ඉවර කරනවා.